වංචා දූෂණ පනත් කෙටුම් පතත් අපි තව සති දෙකක් වගේ තුනක් වැඩි මොනොත් කාලයක් තුල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි ඒ අනුව අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් බලගතු ආයතනයක් බවට පත් කරලා තියෙනවා ඒ වගේම 1973 තිබුණු සම්මත කරපු නිලධාරින්ගේ සහ දේශපාලකින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ පනත අද කාලයට ගැළපෙන්නේ නැහැ අද තාක්ෂණිකව ලෝකේ හුඟක් දියුණු වෙලා තියෙනවා අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ ඒ හොරකම් ඒගොල්ලන්ගේ ප්‍රකාශන දුන්නත් අල්ලන්න ක්‍රමයක් නැහැ ඒක නිසා ඒ දෙන ප්‍රකාශනවල වළංගුභාවයක් තිබෙන්නත් ඒ ප්‍රකාශනවල අසත්‍ය කරුණු තිබුණොත් වක්‍ර හෝ ඍජු ලෙස ඒ උදියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ ඒ පනත් කෙටුම් පතත් ගරු කතානායකතුමනි මේ පිළිබඳව උනන්දුවක් දක්වන අපි දේශපාලන නායකවරුන්ට යවුවා මේ පිළිබඳව උනන්දුවක් දක්වන ට්‍රාන්ස්පරන්සි වගේ ඒවා එතකොට සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානය ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ඒ වගේ සංවිධාන ගණනාවක් මේකට ආවා නීති ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෘත්තීය වේදීන්ගේ සංගම මේ ඔක්කොමත් එක්ක අපි සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන මේකට උපරිම මට්ටමින් සාධාරණයක් වෙන විදිහට අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට ඉදිරියට වංචා දූෂණ වැළැක්වීම සඳහා මේ පනත අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.